මැයි පැළන්දාට සැමරීමට නියමතව තිබෙන මැයිදින සැමරුම හා රැලිය බලාපොරොත්තු වෙනවා මැයි පළවෙනිදා පස්වරු දෙකට කොළඹ චතම් වීදියේදී පැවැත්වීමට. විශේෂයෙන් මේ සඳහා සමගි ජන සන්ධානයේ හැටියටත්, ඒ වගේම සමගි බලවේගයේ සියලුම වෘත්තීය සමිති, ඒ වගේම අනිකුත් ජන කොටස් සමග ඒකාබද්ධවයි අපි මේ මැයිදිනේ පැවැත්වීමට යොදාගෙන තිබෙන්නේ. අපේ තවත් මැයිදින රැලියක් තිබෙනවා සමගි සන්ධානයේ. ඒක තමයි වතුකරේ නියෝජනය කරන ජනතාව වෙනුවෙන් හැටන් අපි මැයිදිනයක් සංවිධානය කරමින් තිබෙනවා. විශේෂයෙන්ම දිගම්බරම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ මූලිකත්වයෙන් ඒ වතුකරේ නියෝජනය කරන සියලු වෘත්තීය සමිති සමග ඒකාබද්ධවයි ඒ මැයිදිනය පැවැත්වීමට සංවිධානය කර තිබෙන්නේ. මෙවර මැයිදිනය ඉතාමත් වැදගත්. මොකද ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත අවස්ථාවක ඊට පෙර පවත්වන මැයිදිනය. මොකද මේ රටේ ජනතාව තමන්ගේ හර්ද සාක්ෂියට එකඟ ආණ්ඩුවක් ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට තව මාස කීපයකින් සූදානම් වෙමින් තියෙන අවස්ථාවක්. එසේ මැයිදිනේ වැදගත්කම තිබෙන්නේ මේ රටේ වැඩ කරන ජනතාව තාමත් පීඩිත තත්ත්වයක තිබෙන්නේ. මොකද ඔවුන්ට ජීවත් වෙන්න අමාරුයි. ඒ වගේම ජීවන අරගලය ඉතාමත් බරපතල ලෙස බලපානවා. ඒ වගේම බඩු මිල, ඒ වගේම ආදායම මේවා දිහා බලපුවම සමස්ත ශ්‍රී ලාංකිකයින් වගේම වැඩ කරන පන්තියේ ජනතාවත් ඉතාමත් අසීරු තත්ත්වයෙන් තිබෙන්නේ. අනිත් පැත්තට මේ රටේ කර්මාන්ත, ඒ වගේම විවිධ වූ ව්‍යාපාර වැසීගෙන යන තත්ත්වයකටත් පත්වෙමින් තිබෙනවා. ඒ නිසා මේ මැයිදිනය ඉතා වැදගත්කමක් තිබෙන්නේ මෙවැනි අසීරු අවස්ථාවක, මෙවැනි දුෂ්කර අවස්ථාවක පවත්වන මැයිදින රැලිය. ඒ වගේ අපි කියන්න කැමතියි මේ මැයිදිනය අපි ආරම්භ කරන්නේ ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය කරලා මේ රටේ ආණ්ඩුවක් ඇති කරන්න සමගි ජන බලවේගයත් අපේ සමගි සන්ධානයත් ඒ දරණ වැඩපිළිවෙලේ ප්‍රධාන කාරණාවක් හැටියට අපි දකිනවා. ඒ නිසා මැයිදිනේ සඳහා සියලුම පාර්ශ්වයන්වට අපි ආරාධනා කරනවා එන්න කොළඹට සමගි ජන සන්ධානයේ සහ සමගි බලවේගයේ ඒ මැයිදින රැලියට මැයි පළවෙනිදා පස්වරු දෙකට චතම් වීදියේ අපි පවත්වන ඒ මැයිදින රැලියට සහභාගී වෙන්න කියලා අපි සියලු දෙනාටම ආරාධනා කරන්න කැමතියි. ඒ වගේම වතුකරේ ජනතාව දිගම්බරම් මන්ත්‍රීතුමාගේ මූලිකත්වයෙන් වතුකරේ නියෝජනය කරමින් ඒ වතුකරේ පැවැත්වෙන හැටනොළ පැවැත්වෙන ඒ මැයිදිනයට සහභාගී වෙන්න කියලත් අපි ආරාධනා කරන්න කැමතියි. ඒ වගේම අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් මතුවෙමින් තිබෙනවා. විශේෂයෙන්ම දේශපාලන අර්බුද කියලා මම කිව්වේ ප්‍රධාන දේශපාලන ධාරාවේ තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, මේ පක්ෂ දෙකම දැවැන්ත දේශපාලන අර්බුදයකට මුහුණ දෙන්න සිදු වුණා. ඒකට මූලික හේතුව මම දකින්නේ 2015 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය එදාගත්ත වැරදි තීන්දුව තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති අපේක්ෂකයක් කිරීම. ඒ හරහා තමයි එක්සත් ජාතික පක්ෂයටත් කනකොකා හඬලන තත්ත්වෙ පත් වුණේ. මේ ගැන පක්ෂයේ මහලේකම්වරයා හැටියට එවකට මම ඉතාමත් පැහැදිලිව පෙන්ලා දුන්නා මේ තීරණේ හරහා එක්සත් ජාතික පක්ෂය කනත්තට තල්ලු වෙනවා, එනිසා මේ තීරණය ගන්න එපායි කියලා. නමුත් ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ පක්ෂයේ සමහර කණ්ඩායම්. ඒ මොහොතේ මගේ අදහස තීරණයට පටහැනි ලෙස ක්‍රියා කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපතිවරයා හැටියට, ජනාධිපති අපේක්ෂක හැටියට පත් කළා. නමුත් ඒකේ ප්‍රතිඵලය මොකක්ද? ඒකේ ප්‍රතිඵලය තමයි එදා ශක්තිමත්ව තිබුණු එක්සත් ජාතික පක්ෂය අවසානයේදී දේශපාලන බලයක් ලබා ගැනීමට නොහැකිව මහජනතාව ප්‍රතික්ෂේප කරන ඉතාමත් කනගාටුදායක දේශපාලන බලවේගයක් බවට පත් වෙමින් 2020 එකඳු ආසනයක්වත් දිනා ගන්න බැරි මට්ටමට පක්ෂය කැඩී බිඳී යාමට පත් වුණා. දැන් මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තිබෙන්නේ? ජනාධිපති අපේක්ෂකයා හැටියට ඉඳිමින් ජනාධිපතිවරයා හැටියට පත් වුණු වහාම මෛත්‍රීපාල සිරිසේන මහතා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකව බලහත්කාරයෙන් ලබා ගැනීම. අපි හිතනවා ඒක ඒ තරම් ගුණදායක වැඩක් නෙවෙයි. නමුත් ඒක සිද්ධ වුණා. ඒ සිද්ධ වීමේ ප්‍රතිඵලය හැටියට දැන් වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කනත්තට තල්ලු වෙමින් තිබෙනවා. බලන්න දැන් දවසින් දවස සභාපතිවරු පත් කරනවා. දවසින් දවස ලේකම්වරු පත් කරනවා. මොකද්ද මේ නාඩගම? විශේෂයෙන්ම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් කානුවට තල්ලු වෙච්ච කනත්ත කරා ගමන් කරන දේශපාලන ව්‍යාපාරයක් බවට පත් කරලා තිබෙනවා. ඉතින් මේක හරි කනගාටුදායකයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයක දේශපාලන පක්ෂ ඉතාමත් වැදගත්. මේවා විනාශ වෙන්න
ඒවගේම මේවා හානිවෙන්න පටන්ගත්තහම වෙන්නේ වෙනක් බලවේග හිස ඔසෝමින් මේ රටේ දේශපාලනයේ මහා ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වීම. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වලා තියෙන ඉර නම ගැන අපි තාමත් කනගාටු වෙනවා. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ තිබෙන අභ්‍යන්තර අරගලය මම හිතන්නේ නැහැ මේ කාල සීමාව විසඳ ගන්න පුළුවන් මට්ටමක තිබෙයි කියලා. ඒකත් දැන් තාමත් කනගාටුදායක ලෙස තල්ලු වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම දේශපාලන ප්‍රවාහයේ ඔවුන් තිබුණු බලවේගයේ ඔවුන් තිබුණු ශක්තිය දැන් හීන වෙමින් කුඩු වෙමින් පවතිනවා. ඒ නිසා ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් මෙවැනි තත්ත්වයකට පත් කළේ වෙන කවුරුවත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන මහතාය කියන කාරණය මම ඉතාමත් දැඩි ලෙස ප්‍රකාශ කරන්න කැමතියි. ඒත් එක්කම දැන් මේ රටේ කරලියේ වැඩිපුරම කතා කරන මාතෘකාවට බවට පත් වෙලා තිබෙන්නේ NPP සහ සජබ විවාදය ගැන. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය මෙහෙවන කණ්ඩායම් මේක ඉස්මතු කරලා පෙන්වන්න උත්සාහ කරමින් තිබෙන බව අපිට පේනවා. කොහොම වුණත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉතාමත් පැහැදිලිව මේ විවාදයට සූදානම් බව ඔහු ඉතාමත් උවමනාවෙන් ප්‍රකාශ කළා තිබෙනවා. දැන් වෙනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මාධ්‍ය මේක විකෘති කරන්න උත්සාහ කරන බව පේනවා. කොහොම වුණත් අපි ඉතාමත් පැහැදිලිව කියන්න කැමතියි සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ අනුර දිසානායක මහතා අතර විවාදය පැවැත්වීම වෙනුවෙන් අපි ඕනෑම මොහොතක සූදානමින් ඉන්නේ. අපි කිව්වා මැයි මාසේ ඇතුළත මේ විවාදය නායකයින් දෙපළ අතර පැවැත්වීමට අපි සූදානම්. විශේෂයෙන්ම අපේ යෝජනාව තමයි ආර්ථික කමිටුවත්, ඒ කියන්නේ රට ගොඩනගන්න කරන වැඩපිළිවෙල පිළිබඳව අවධාරණය කරන, ඒ පිළිබඳව නිශ්චිත ගමන් මාර්ගයක් තිබෙන ආර්ථික කමිටුවත් එක්ක NPP ආර්ථික කමිටුවත් සමග අපි විවාදයකට සූදානම්. විශේෂයෙන් මේ විවාද දෙකම මැයි මාසය තුළ පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. දැන් ඒ ස්ථාවරය අපි දරන්නේ වෙන කාරණාවක් නිසා නෙවෙයි, නායකයන් දෙපළ මේ විවාදයට සහභාගී වෙනවා වගේම ආර්ථික කමිටු දෙකත් මේ විවාදයට සහභාගී වීම ඉතා වැදගත්. මොකද ජනතාවට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි, ඒ වගේම ජනතාවට මේ ගැන අවබෝධයක් ලබා ගන්න ඒ හරහා පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. කාටද මේ රට බාර ගන්න පුළුවන්නේ, කාටද මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්නේ, කාටද මේ අර්බුදයෙන් රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් තිබෙන්නේ කියන කාරණේ අවබෝධ කරගන්න නම් නායකයන් දෙපළ වගේම ආර්ථික කමිටු දෙකත් අනිවාර්යයෙන්ම ඒ කවුන්සිල් දෙක රැස් විවාදයකට සහභාගී වීම ජනතාවගේ පැත්තෙන් ඔවුන්ට තේරුම් ගැනීමට සහ අවබෝධ කර ගැනීමට ඉතාමත් වැදගත් කාරණාවක් හැටියට අපි දකිනවා. ඒ නිසා අපේ සමගි ජනබලවේගයේ ස්ථාවරය ඉතාමත් පැහැදිලි. අපේ ස්ථාවරය තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ අනුර දිසානායක මහතා අතර ඒ විවාදය පැවැත්වීමට මැයි මාසය තුළ අපි සූදානම්. විශේෂයෙන්ම මැයි මාසය තුළ මේ විවාද දෙකම දින නියම කරගන්නට ඕනේ. විශේෂයෙන් ආර්ථික කවුන්සලය සහ නායකින් දෙපළගේ විවාදය, ඒ වගේ මේ දින නියම කර ගැනීම සහ මැදිහත්කරුවෙක් ලෙස මෙරටේ වෘත්තීය සංවිධානවලට ක්‍රියා කරන්න පුළුවන්. විශේෂයෙන්ම නීතිඥ සංගමයේ වැනි වෘත්තීය සමිතිවලට මේකේ පහසුකම් සපයන්නේ, ඒ වගේ මැදිහත්කරුවෙක් ලෙස ක්‍රියා කරන්නත් අපි ආරාධනා කරන්න කැමතියි. මොකද හේතුව මේ විවාදයේ තියෙන වැදගත්කම අපි අවබෝධ කරගෙන තිබෙන නිසා තමයි අපි මේ විදිහට යෝජනාවක් කරන්නේ. ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙවැනි විවාදයක් පැවැත්වීමට නියමිතව තිබෙන්නේ. මෙවැනි විවාද ලෝකේ වෙන රටවල තිබෙනවා. විශේෂයෙන්ම ඇමරිකානු එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ ප්‍රකාශ කරාට පස්සේ ඒ ජනාධිපතිවරුන් අතර මෙවැනි දේශපාලන විවාද තිබෙනවා. හැබැයි ඒ වෙනුවෙන් විවස්ථාවෙන්ම ඔවුන් සහතික කරලා තිබෙනවා කවුන්සිලයක්. ඒ කියන්නේ ජනාධිපතිවරණ මේ වගේ විවාද සම්බන්ධීකරණය කරන කවුන්සිලයක් කරහා තමයි ඔවුන් මේ විවාදේ අනිවාර්යෙන් පවත්වන්නේ. ශ්‍රී ලංකාවේ නීතියේ එහෙම දෙයක් නැහැ. ඒ නිසා අපි කියනවා මේ විවාදය පැවැත්වීම සඳහා මැදිහත්කරුවෙක් අවශ්‍යයි, වෘත්තීයමය මැදිහත්කරුවන්. ඒ වගේම මේ විවාදය මැයි මාසයේදී ආර්ථික කවුන්සලයේ සහ නායකින් දෙපළ අතර පැවැත්වීම පිළිබඳ දින නියම කර ගැනීමට අපි එකඟයි. ඒ අනුව මැයි මාසය තුළ මේ විවාදය සඳහා අපි කැමැත්තෙන් සිටින බව රටටම ප්‍රකාශ කරන්න කැමතියි. ඒත් එක්කම දැන් ජනාධිපතිවරණය පිළිබඳව කතාබහ සමාජයේ විශාල ලෙස කතිකාවක් ලෙස තිබෙනවා. සමහර අය කියනවා ජනාධිපතිවරණය තිබෙයිද කියලා. සමහර අය මේ මැතිවරණ කල් දැමීමේ ඉතිහාසයේ වාර්තාවක් තියලා තියෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය කල් දායිද කියලා සමහරු අහනවා. හැබැයි එකක් මතක් කරන්න කැමතියි. මෙරටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මහජනතාවට දීලා තිබෙන මේ ඡන්දායිතිය උදුරා ගැනීම අපි විශ්වාස කරනවා එය මහජනතාවගේ මූලික අයිතිවාසිකමක් උදුරා ගැනීමක් හැටියට. දැන් පළාත් සභා මෙරටේ ව්‍යවස්ථාවේ කොටසක්. එතකොට පළාත් සභා
ක්‍රියාත්මක විය යුත්තේ ඉතාමත් පැහැදිලිව කියන්න ඕනේ මහජන ඡන්දයෙන් තේරීපත් වෙච්ච පළාත් සභා මන්ත්‍රීවරුන් සහ මහා ඇමතිවරුන් හරහා තමයි පළාත් සභා ක්‍රියාත්මක කරන්න ඕනේ. හැබැයි අවාසනාවට වගේ අවුරුදු 6ක් තිස්සේ පළාත් සභා හකුල්ල දමලා තිබෙනවා. ආණ්ඩුකාරවරේ කරහ පළාත් සභා පාලනය කරන එක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද බලය බෙදීමේ න්‍යායට අනුව බලය බෙදීමේ ක්‍රියාමාර්ගයකට අනුව එහෙම වෙන කිසිම කෙනෙකුට පළාත් සභා පාලනය කරන්න එහෙම නීතියානුකූල අයිතියක් නැහැ. ආණ්ඩුකාරවරුන්ට පුළුවන්කමක් නැහැ පළාත් සභාවල බලය අරගෙන ඔවුන්ට දිගින් දිගට ඒ වැඩේ කරන්න. හදිසි අවස්ථාවක එසේ විය හැකි. හැබැයි දැන් අවුරුදු 6ක් තිස්සේ පළාත් සභා හකුල්ලා තිබෙනවා. ඒ වෙල කවුරුවත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හැටියට ඉන්න කාලේ 2015-19 තමයි මේ කල් දැමීම සිදු කරන්නට ක්‍රියා කළේ. විවස්ථාමය සංශෝධනයක් ඉදිරිපත් කරනවායි කියන කාරණේ පදනම් කරගෙන කල් දැම්මා. දැන් මේ මැතිවරණය අතුරුදහන්. දැන් පළාත් පාලන මැතිවරණයත් අතුරුදහන් කරලා තිබෙනවා. ඒක කොයිතරම් වැරදිද? මේ රටේ බිම් මට්ටමේ පාලනය ඒ වගේම පළාත් පාලන මට්ටමේ පාලනය සම්පූර්ණයෙන්ම දැන් නිලධාරීන්ට ලබා දීලා නිලධාරීන් හදා පාලනය කරන තත්ත්වයකට පත්වලා. මේ දෙකම මහජනතාවගේ සර්වජන ඡන්ද බල අයිතිය උදුරා ගැනීමක්. නමුත් අපි තාමත් පැහැදිලිව කියන්න කැමති රනිල් වික්‍රමසිංහ මහතාට උවමනාව තිබුණත් ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයකට අවතීර්ණ වෙන්න තිබුණත් ඔවුන්ට කිසි විටක ජනාධිපතිවරණයක් කල් දාන්න බැහැ. ජනාධිපතිවරණයක් කල් දෙමින් වෙනුවෙන් විවස්ථාවේ කිසිම ඉඩක් නැහැ. මහමැතිවරණයක් කල් දමනවා නම් ඒකට ජනමත විචාරණයක් කරහා කිරීමේ හැකියාව තිබෙනවා. හැබැයි ජනාධිපතිවරණයක් එසේ කිසිම කාරණාවක් පදනම් කරගෙන කල් දාන්න විවස්ථානුකූල ඉඩකඩක් නැහැ. ඒක කරන්නත් කාටවත් පුළුවන්කමක් නැහැ. ඒ නිසා ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම සැප්තැම්බර් මාසයේ අවසාන වීමට ප්‍රථම පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ අපේ අපේක්ෂකය හැටියට සන්ධානයේ අපේක්ෂකය හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමාව දැනටමත් නම් කරලා තිබෙනවා. මොකද ඊළඟ ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන කාල පරිච්ඡේදයේ ඉතාමත් තීරණාත්මකයි. රට වැටිලා තිබෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් තිබෙන සමග ජන සන්ධානයේ පමණයි. ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව කියනවා වෙන කවුරු හරි හීනම වන්න පුළුවන්. ඒ වගේම හීන එලිදක් වන්න පුළුවන්. ඒ මොනවා එලි දැක්වුවත් දිනන්නේ සජිත් ප්‍රේමදාස කියන එක දැන් බහුතර ජනමතයේ බවට පත් වෙමින් තිබෙනවා. එසේ ඒක උතුරෙත් දකුණෙත් මේ හැම තැනකම ඒ විශ්වාසය අපි ගොඩනගලා ඉවරයි කියලා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමතියි.